හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඔයා බලනවා ඇති එයා කවුද කියලා. හැබැයි අද කතාව එයා ගැන නන් නෙමෙයි. එයත් වැඩ කරන ලෝකේ ලොකුම සීප්ලේන් ඔපරේෂන් එක ගැනයි. ඉතින් හැමදාමත් වගේ ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා මෛරුචි YouTube channel එක subscribe කරලා තියාගන්න, ඒ වගේම bell icon එක press කරලා තියාගන්න අලුත් වීඩියෝ ගැන දැනගන්න. එන්න අපි යමු සීප්ලේන් එක රවුමක්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මෝල්ඩිව්ස් ආපු ඔයාට සීප්ලේන් එක යන්න සිද්ධ වුණොත් ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා සීප්ලේන් කවුන්ට් එකට ගිහලා ඔයාගේ බැගේජස් බාර දීලා ටිකට් එක අරගෙන සීප්ලේන් ටර්මිනල් එකට එන්න මේ වගේ බස් එකකට නගින්න ඕනේ. සීප්ලේන් ටර්මිනල් එක තියෙන්නේ මේන් එයාපෝට් එකේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර එහායින්. ඉතින් සීප්ලේන් එක යන්න තියෙනවා නම් ඔයාට මුලින්ම මේන් එයාපෝට් එකට ඇවිල්ලා ඔයාගේ බැගේජ් ක්ලියරන්ස් කරලා ටිකට් එකක් අරගෙන බස් එක නැගලා සීප්ලේන් ටර්මිනල් එකට එන්න ඕනේ. ඔන්න දැන් මම සීප්ලේන් ටර්මිනල් එකට ආවා. ඉතින් එතනින් බැස්ස ගමන් ඔයාට මෙන්න මේ වගේ අපියරන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් එයාලා ඒක නම් කරලා තියෙන්නේ නෝවිලු සීප්ලේන් ටර්මිනල් කියලා. ඉතින් ටර්මිනල් එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගිහම ඔයාට මෙන්න මේ වගේ තට්ටු කිහිපයක් දකින්න පුළුවන්. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඉන්ෆර්මේෂන් සර්විස් කවුන්ටර්ස් වගේම එයාලගේ මේන් සීප්ලේන් සර්විස් ප්‍රොවයිඩර් වෙන ට්‍රාන්ස් මෝල්ඩිවියන් එයාවේස් එකත් මම්තා එයාවේස් එකත් එයාලගේ සර්විස් කවුන්ටර්ස් පිහිටවල තියෙනවා. එන අපි චුට්ටක් ඇවිදලා බලමු. ඉතින් මං ඔයාලට මුලින් කියපු විදිහට වර්ල්ඩ් ලාර්ජස් සීප්ලේන් ෆ්ලීට් එක තමයි ට්‍රාන්ස් මෝල්ඩිවියන් එයාවේස් කියන්නේ. මේ වෙනකොට 60කට වැඩිය සීප්ලේන්ස් එයාලා සතුව තියෙනවා. ඊට පස්සේ මම ගියා එයාලගේ දෙවනි තට්ටුවට නීරි ලොන්ච්. ඒක තමයි එයාලගේ කොමන් ලොන්ච් එක. එතනදී වාට ඔයා ආපුවව එයාලට කියන්න පුළුවන්. 9:15 flight. Once it's ready, we will make announcement by flight number 227. You can wait here. ඉතින් ඒ විදිහට ඔයාට එයාලගේ සීප්ලේන් එකේ විස්තර එහෙම අරගෙන ඔයාගේ සීප්ලේන් එක රෙඩි වෙනකන් මට ලොන්ච් එකේ ඉන්න පුළුවන්. ඉතින් ලොන්ච් එක ඇතුලේ ස්නැක් වර්ග එහෙම දාපු පොඩි කැෆටේරියා එකක් එහෙම තියෙනවා. ඉතින් ඒවයි මිල ගණන් මාලේ සිටි එකට සාපේක්ෂව ගොඩාක් වැඩි නෑ. ඉතින් එන්න යමු. අපි දැන් බලමු සීප්ලේන් ටර්මිනල් එක කොහොමද පේන්නේ කියලා. ඉතින් මේ වාට දැන් පේන්නේ බොහොම අපූර්වට මුහුද මැද්දේ සීප්ලේන් නවත්තලා තියෙන විදිය. මේක තමයි දැනට වාර්තා වෙන ලෝකේ ලොකුම සීප්ලේන් ටර්මිනල් එක. ලස්සනයි නේද? ඉතින් මෙහෙම පාක් කරලා තියෙන සීප්ලේන්ස් වැඩ කරන්නේ උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් විතරයි. ඒ කියන්නේ සීප්ලේන් රෑට ඔපරේට් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට සීප්ලේන් තියෙන විදිය දැක්ක මම ආවා තවත් මොනවද මේ ලොන්ච් එකේ තියෙන්නේ බලන්න. ඉතින් මට දකින්න පුළුවන් වුණා ෆ්ලයිස් ඩීටේල් ගැන තියෙන ඩිජිටල් ස්ක්‍රීන් එකක්. මේන් ලොන්ච් එකට අමතරව ස්පෙસિෆික් ලොන්ච් තියෙන ඩිරෙක්ටරියක්. ඒ වගේම අවට හොඳින් පේන විදියට හදපු ඉලෙක්ට්‍රික් එලිවේටරයකුත් මට දකින්න පුළුවන් වුණා. එන්න එන්න අපි තව ඇවිදිමු මේක වටේ. තව ගොඩක් දේවල් තියෙනවා ඕගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මම කලින් කියපු විදියට මෙහි කොමන් ලොන්ච් එකට අමතරව ස්පෙસિෆික් රිසෝට් වලට අදාළ ලොන්ච් උත් තියෙනවා. ඒව ටිකක් හයි එන්ඩ් එක්ස්පෙන්සිව් රිසෝට් වලට අදාළ ඒවා කියලායි මට නම් දකින්න ලැබුණේ. ඉතින් ඔහොම ටිකක් ඇවිදගෙන යනකොට මම දැක්කා ලංකාවේ අපිට හුරු පුරුදු සන්නාමයක්. ඒ වෙන මොකක්වත් නෙමෙයි හෙරිටන් සන්නාමය. ඉතින් ලෝකේ තරඟකාරී සන්නාම අතර අපේ රටේ සන්නාමයකුත් කරට කර තියෙනවා දැක්කහම පුංචි ආඩම්බරයක් නොදැනෙනවත් නෙමෙයි. එන්න මාත් එක්ක ඒකේ රවුමක් යමු. මේ හෙරිටන්ස් ආරා සීප්ලේන් ලොන්ච් එක. ඔයාගේ හනිමූන් එක, වැකේෂන් එක, හොලිඩේ එක මෝල්ඩිව්ස් වල හෙරිටන්ස් ආරවල ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේ ලොන්ච් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ ලොන්ච් එක ඇතුලේ ඔයාට අවශ්‍ය හැම සුව පහසුකමක්ම
බොහොම අපූරුවට හදලා තිනවා. මම ආසම එක ඉන්ටීරිය වලට ගෝල් තීම් එක මුළු ලොන්ච් එකටම බොහොම රිච් ලුක් එකක් අරන් ඇවිල්ලා තිනවා. දන්නෙම නැතුව මගේ සීප්ලේන් එකේ ටයිම් එක ආවා. ඉතින් ටයිමින් එක ආවට පස්සේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ වල තියෙන ගේට්ස් වලින් අපි අපිට අදාළ ගේට් එකට යන්න ඕනේ. අදාළ ගේට් එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට සීප්ලේන් එක රෙඩි වෙනකන් අපිට වේටින් ඒරියා එකේ ඉන්න සිද්ධ වෙනවා. සීප්ලේන් එක රෙඩි වුණාට පස්සේ එයාපෝට් ස්ටාෆ් එකේ කෙනෙක් මෙන්න මේ විදියට අපිව අදාළ සීප්ලේන් එක ළඟට අරගෙන යනවා. එන්න මාත් එක්ක යමු සීප්ලේන් එක ගාවට. ඉතින් එතනදී ඔයා ඔයාට අදාළ ස්ටාෆ් ෆලෝ කරගෙන ඔයාට අදාළ සීප්ලේන් එක ගාවට නිකන් ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා. මේ තමයි අපි අර ලොන්ච් එකේ ඉඳන් උඩින් දැක්ක සීප්ලේන් ටර්මිනල් එක. ඉතින් මේ සීප්ලේන් වලින් වැඩි හරියක් යන්න සූදානමිනු ඉන්නේ. ඒක නිසා මේවට විශාල ශබ්දයක් තියෙනවා. ඔයාට තෝනේ දෙයක් අහන්න බලන්නකෝ. ඔන්න ඉතින් ඔය විදිහට කතාවෙන් කතාව අපි සීප්ලේන් එක ළඟටම ආවා. අපි දැන් ඒකට නගින්නයි හදන්නේ. අපි මෙතනට එනකොට අපි බාර දුන්න අර අපේ ලැගේජ් ටික ඔක්කොම සීප්ලේන් එකේ පිටිපස්සට බොහොම පිළිවෙලට අසුරලායි තිබුණේ. ඉතින් මම තමයි සීප්ලේන් එකට මුලින්ම නැග්ගේ. මේක ඉතාම කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් නිසා ඉඩ බොහොම සීමිතයි. ඒක නිසාම ඒගොල්ලෝ එක පුද්ගලයෙකුට කිලෝ 20ක් වගේ ප්‍රමාණයක් තමයි ගෙනියන්නත් දෙන්නේ. මම වීඩියෝ එකේ පටන් ගනිද්දිම පෙන්නපු චරිතය. එයා තමයි මේකේ පයිලට්. එයාත් එක්ක තව මේල් පයිලට් කෙනෙකුත් එකතු වෙලා තමයි අපිව බොහොම පරිස්සමට ගිහිල්ලා ඇරලවන්නේ. ඔන්න අපි පිටත් වෙන්නයි හදන්නේ. මේක ඔයා ජීවිතේ එක සැරයක් හරි ලබන්න ඕනම අත්දැකීමක්. සීප්ලේන් එක මාලේ සිටි එක උඩින් යද්දී එය බොහොම අපූර්වවට පේනවා. අපි ජීවත් වෙන්නේ මේ වගේ පුංචි නගරයක නේද කියලා දැනෙන්නෙත් එතකොටයි. ඔයාට පේනවද සබාව ධර්මයේ අපූර්ව? මේ මොහොත මැද්දේ තියෙන දූපත් සීප්ලේන් එකේ යනකොට බොහොම ලස්සනට පේනවා. නෝමල් පැසෙන්ජර් ෆ්ලයිට්ස් අඩි 30,000 40,000 කුඩින් පියාසර කරත් මෝල්ඩියස් වල තියෙන සීප්ලේන්ස් එච්චර උඩකින් යන්නේ නැති නිසා පහළ තියෙන දේ කුරුල්ලෙක් වගේ බොහොම ලස්සනට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට මේවා දකිද්දි මට හිතෙනවා කුරුල්ලෙක් පියාසර කරද්දි කොච්චර ලස්සන දේවල් දකින්නවද කියලා. රිසෝට් අයිලන්ඩ්ස්, සෑන්ඩ් බෑන්ක්ස්, ඒ වගේම මිනිස්සු කිසිම වාසයක් නැති ඩෙඩ් අයිලන්ඩ්ස් බොහොම ලස්සනට මේකේ දකින්න පුළුවන්. ඔහොම ඒ දේවල් බලාගෙන ඉති දන්නේම නැතුව අපේ ගමනාන්තය දක්වා අපි ඇවිල්ලා සුදු ලස්සන පයිලට් නොනා ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නයි හදන්නේ. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නෙත් ටේක් ඔෆ් කරන්නෙත් වතුරෙම ඉඳන් හින්දා ඒකත් ඔයාට වෙනස්ම අත්දැකීමක්. ඉතින් එක විඳින්න නම් ඔයා මෝල්ඩිව්ස් වලට එන්න ඕනේ. ඉතින් ඒ විදියට අපි සේෆ්ලි ලෑන්ඩ් කරා. ඉතින් ඒ විදියට බොහොම ආරක්ෂිතව අපිව ගෙනල්ලා බැස්සෝ විතරක් නෙමෙයි බැහැල යද්දි පොන්චි හිනාවකින් බායි කියලාත් කිව්වා. ජීවිතේ පළමුවතාවට ගත්ත ඒ අත්දැකීම ඔයත් එක්ක ෂෙයා කරන්න ඕන නිසායි
මම මේ වීඩියෝක ඔයාට අරගෙනාවේ. ඉතින් ඔයාගේ වැකේෂන් එකට, හොලිඩේ එකට, ඔයාගේ හනිමූන් එකට ඔයා මෝල්ඩිව්ස්ෙන් හිතන් ඉන්නවනම් සීප්ලේන් අත්දැකීමත් ගන්න අමතක කරන්න එපා. මොකද මාලදිවයිනේ මුහුද උඩින් සීප්ලේන් එක යන අත්දැකීම ඔයාට ජීවිතේ කවදාවත්ම අමතක කරන්න බැරි වෙයි. ගිහිල්ලා එන්නම්.